අපිට පෙනෙනවා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි සංශෝධනය රටේ යහපත කේන්ද්‍ර කරගත් සංශෝධනයක් නොවේ පුද්ගලින් කේන්ද්‍ර කරගත් සංශෝධනය අහවල් පුද්ගලයාගේ බලය පළුදු කරනවා අහවල් පුද්ගලයාව පියන් කෙනෙක් ගන්නට වටනවා අනෙක් පුද්ගලයාට දේශපාලනය කිරීමට මන්ත්‍රී භාවයේ ලබන්නට තිබෙන ඉඩ ප්‍රස්තාව නැති වුණු තත්ත්වයක් තුළ නැවතත් වරක් ඒ වර්ම හිමි කර දෙනවා බලය ඇගමැතිවරයාගේ තනින් නැවතත් වරක් ජනාධිපතිවරයා ළඟ කේන්ද්‍රගත කරන්නට කටයුතු කරනවා මේ පුද්ගලින් කේන්ද්‍ර කරගත් ව්‍යවස්ථා සංශෝධන රටට ඉතාමත්ම අහිතකරයි අපි පිළිගන්නට ඕන 19 වෙනි සංශෝධනයේ අංග සම්පූර්ණ සංශෝධනයක් නෙවෙයි ඒවා අඩුපාඩුකම් තිබෙනවා ගැටලු තිබෙනවා නමුත් අඩුපාඩුකම් ගැටලු තිබූ පමණින් රටට වැදගත් වන ඒ ආයතන සහ ප්‍රතිපත්තීන් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම නොවේ අපි කල යුත්තේ අපි කල යුත්තේ අඩුපාඩුකම් මගහරවාගෙන ඒ නිර්මාණයේ වුණු ආයතන වැඩි වැඩියෙන් ශක්තිමත් කිරීමයි වැඩි වැඩියෙන් ඒවා ඒ ස්වාධීනත්වය අපි ශක්තිමත් කරන්නට ඕන දේශපාලන ඇඟිලි ගැසීම් නතර කරන්නට ඕන ඒ ආයතන වල කාර්යක්ෂමතාවය වර්ධනය කරන්නට අවශ්‍ය මූල්‍ය සම්පත මානව සම්පත භෞතික සම්පත ලබා දෙන්නට ඕන අපි අදහස් කරන 19 න් ඉදිරියට වැඩ පිළිවෙල අන්නේයි එතනින් අපි නතර වෙන්නේ නැහැ අපි සාකච්ඡා කරගෙන යනවා යම් වැඩපිළිවෙලක් රටේ ජාතික ආරක්ෂාවත් අපි අදහස් කරන 19 න් ඔබට වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කරන්න හැමෝම කතා කරනවා ජාතික ආරක්ෂාව ගැන නමුත් රටේ ජාතික ආරක්ෂක කවුන්සලයේ යම් කිසි පැහැදිලි නීතිමය පදනමක් නැහැ අපි සූදානම් වෙනවා අපි අදහස් කරන 19 වෙනි ඉදිරියට වැඩපිළිවෙල තුල රටේ ජාතික ආරක්ෂක කවුන්සලයක් ස්ථාපනය කිරීම ඇතුළු ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩගත් වැඩසටහනකට ඉදිරියට යන්න අපි විශ්වට විරුද්ධයි විරුද්ධයි පමණක් නොවේ විශ්ව පරාජය කරන්නට සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයේ සිවිල් සංවිධාන හැම බලවේගයක්ම එකතු කරගෙන මෙය පරාජය කරනවා කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ